ඒ අය කරපති යන විනාශය ගැන පපෝචාරණයකුත් කරලා තමයි එක කිව යුත්තේ මොකද දෙදස් ධාතර වර්ෂයදී හතයි දසුම හතරක මහා වර්ධනයක් තිබිලා යුද්ධය නිම කරලා වැඩබිමක් බවට පත්වෙල තිබනට හට අවුරුදු පාත් තුලදී මුඩු බිමක් බවට පත්වච්චකට සාක්ෂය තමයි දෙදස් ධාතරට වඩා පහළවෙදී ආර්ථික වර්ධනය අඩුයි ට වා දසේදී අඩුයි දාසේට වඩා ධාතේ දී අඩුයි ධාත්‍ර වඩා ධාටේ ද අඩුයි ධාට වඩා ධනමේ දී අඩුයි. එගැන්නේ නිදහසිම් පස්සේ ලංකා ඉතිහාසි කිසි මාණ්ඩුවක් අකණ්ඩව ආර්ථිකය විනාශයට විදිහයට ගෙනහල්ල නැයි. ඒක ඒ තත්ව තව උග්‍රවුණ පාස්කු ප්‍රහරයෙන් පස්සේ විදේශන්සයේ කඩාගන වැටුණක් කොයිදධානමේ වසංගතය නිසා ලෝකෙම රටවල් වසා තැබීම නිසා චීනය හැර මුණ ලෝකෙම ආර්ථික රෙනවුණා. එදකත් ලංකාවේ නිදාශීම් පස්සේ වැඩිම රිනාගේ තුනයි දසම හයකට පිරවුුණක් එකතමයි ඇත්ත කතා. ඒක නිසා ඔඋප්පු කොල් තිනෙන අවුරුදු පහත්තිස්සේ දන්න සියලූම ක්‍රමවේද පාවිච්‍යි කල්ලා රට දසමක්ත් තිස්සරට ගෙනන්න බැරිවුණක්.